భాగవాన్ జన్మదినం. సుప్రు తులసోమియాలు సౌరుద్దే అపి సుదనం పెన్ని ఇరిదస్తే ప్రసుపువ శ్రవణిత అలు సౌరుద్ద ఉదాదిన అలు సౌరుద్ద సిరియగిన దెన్ అపి నేగం గిహిల్ బహో దినాట అలు సౌరుద్ద పిడిబండుగ శుభ సిహిన యథార్థయ భవత పస్తిన సారవత్ జీవితేకట మూలారంభ్య లభాగన్న మొహోతే ధర్మేన్ ఓదన సభాదిన అపట హెకియావక్ లెబెనవనం நமஸ்கார ඔබ හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනාව තුළ සිංහල හින්දු අලුත් අවුරුද්ද හැටියට ඔබ හැම දිනාම අලුත් අවුරුදු සමරන අවසන් වෙලා ඔබේ ජීවිතේ ධර්මයක් එක්ක ජීවිතේ ගොඩනගා ගන්න ඉරිදා සිටේ සත්තුතුල උතුම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න සූදානම් වෙච්ච මොහොතේ අසීරුතුම් ධර්ම දේශනාවේ දායකත්වය දීවිකා රණවත් මහත්මිය සරත් කුමාර රන්දුන් මහතා ඇතුළු සිංහතුන් දායකත්වයෙන් සම්බන්ධ වෙයි. මේ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණයක් නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සිංහතුනි, අපි ජීවිතයේ අලුත් අවුරුද්දක් ආරම්භ වෙනකොට අලුතින් ජීවිතේ පිටන් පටන් ගන්න අපි අලුත් වෙන්න උත්සාහ කරමු. හැබැයි අපි දකිනව බොහෝ දෙනෙක් අලුත් වෙන්න හිතන්නේ එක්ක ගේ සුද්ධ කරලා, ගේ මකුළු දැල් ටික කඩලා ගේ සුද්ධ කරලා අලුත් තීන්ත ටිකක් ගාලා ඊළඟට නිදුල සුද්ධ කරලා අලුත් මල් පෝච්චි ටිකක් තියලා ඔන්න තමන් ඉන්න ගේ ටිකක් පෙනුමින් අලුත් කරලා ඊළඟට අලුත් ඇඳුමක් අඳින්න තමන් අලුත් ඇඳුම් අරගෙන එක්ක ගේ තියෙන බඩු මුට්ටි ටික හරි ටිකක් එහාට මෙහාට කරලා ගෙහි ඇතුලේ ස්වරූපේ චුට්ටක් වෙනස් කරගන්න සැවුම් කිරිපත් ටිකක් තන. ඔය වගේ ජීවිතේ අලුතෙන් පටන් අරගෙන කෙනෙක් හිතනවා අපි අලුත් අලුත් අවුරුද්ද අලුතෙන් ආරම්භ කරා. හැබැයි සිංහතුනි, ගේ සුද්ධ කරත්, සීන්ත මාරු කරත්, පාට වෙනස් කරත්, ගෙයි බඩු මුට්ටු එහාට මෙහාට කරත්, කැවුම් කිරිපත් කෑවත්, අලුත් ඇඳුමක් ඇඳලා අලුත් අවුරුද්දකට ඇතුළුනේ අලුත් අවුරුද්දට යන්නේ අර පරම කෙලෙස් එක්කන. තමන්ගේ ජීවිතයේ පැවතිච්ච පෞසාකම් සුශීලකම් ඒ දුරාචාර පුරුදු ඒ සියල්ල ඉගෙන ඒවයින් වැලකිලාගත්ත අර පරණ පෞකාර පුද්ගලයාම තමයි කෞරකට යන්නේ. ඒ පෞකාර සිතුවිලි, ඒ පාපී අදහස්, ඒ පාපී ක්‍රියාවන් සියල්ලත් එක්කනම් ඔහු අලුත් අවුරුද්දකට ගිහිල්ලා තියෙන්නේ. ඒ අවුරුද්දෙ කිසිම අලුත් වීමක් නැහැ. අර පෞකාර ජීවිතයම තමයි. ඒ නිසා පින්වතුනි, අවුරුද්දක් ආරම්භ වෙනකොට ජීවිතේ කරන වැරදි හදාගෙන කරන අනිසා සකස් කරගෙන ජීවිතේ අලුතින් හිතන්න, අලුතින් පටන් ගන්න ඔබ උත්සාහ කරන්න ඕන. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනාවල පෙන්නනවා යම් උදෑසනක් ගැන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, යම් කිසි උදෑසනක් කෙනෙක්ගේ ජීවිතේ පුණ්‍යවන්ත උදෑසනක් වෙන්න නම්, පුණ්‍ය මූර්තියක් සුභ මොහොතක් වෙන්න නම් ඒ කිනිතිරි උදෑසනම ඔහු සීලාදී ගුණධර්ම ආරක්ෂා කර ගන්නවා.
ඒ උදෑසන තමන්ගේ සද්ධාව දියුණු වෙන විදිහේ ප්‍රතිපදාවක් හේදෙනවා නම් තමන් පිනක් දහමක් කරනවා නම් බණ භාවනා කරනවා ධර්මීය පැතිරෙනවා තමන්ට මෙලෝ පරලෝ යහපත පිණිස උපකාර වෙන ක්‍රියාදාමයන් වල යෙදෙනවා නම් අන්නේ උදෑසන සුබ මොහොතක් සුබ මූර්තියක් ඒකිනාගේ ජීවිතේ උදා වෙච්ච පුණ්‍යවන්ත මොහොතක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කිසි කෙනෙක් යම් දහවලක දවල් කාලේ කෙනෙක් භාවනා කරනවා කෙනෙක් බණ පොතක් කියවනවා කෙනෙක් පින් දහම් කරනවා කෙනෙක්ගේ ජීවිතේ ධර්මානුකූල වැඩ පිළිවෙල කෙරෙනවා අන්න ඒ කෙනාගේ ජීවිතේට සුබ දහවලක් පුණ්‍යවන්ත දහවලක් සුබ මූර්තියක් බවට පත් වෙනවා ඊළඟට යම් කිසි කෙනෙක් හවස් සරුවේ සාත්‍රී කාලයක වේවා කෙනෙක් භාවනා කරනවා තමන් සමාදන් වෙච්ච සිස්සාපද දිවිහිමියෙන් සැකගන්න තමන් බණ භාවනා කරමින් බණ කොටසක් කියෝමින් අලුතෙන් ධර්ම කරුණු එකතු කරන ජීවිතය ධර්මයේ ඔස්සේ මනසිකාරී මොකක් පුණ්‍ය මූර්තියක් බවට පත් වෙනවා ඔන්නෝ විදිහට බුදුරජාණන් වහන්සේ ජීවිතේ පිනෙන් පුරෝ ගන්න ආකාරය පුණ්‍යවන්ත මොහොත ගැන පුණ්‍ය මූර්තිය ගැන සුබ මොහොත ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි අපි මේ ලෝකයේ තුල අපි සුබ මොහොත වල හොයන්නේ මේ පරාපරයේ සම්බන්ධතාවට දෙවි කියලා අපි මේ ලෝක සුබයි අපිබයි මේ රාහකයි අපි මුලින් තමයි වේලාවල් ගණන් කරන් හොයන්නේ හැබැයි යම් කිසි කෙනෙක් නෑ දෙවියන්ට කියනවා සාමිකාලේ ඔහු භාවනා කරන්න ඔහු බණ පුස්තක් කියන ඔහු පින් කරන ජීවිතය අපට විපාක කියන විපාක වල තමයි යම් කිසි කෙනෙක් හොඳම නැකතට කුසලයක් කරන ජීවිතය අපි කියන විපාක තමයි ඒ නිසා නැකතට වටා වැදගත් වෙන්නේ සුදු විස්තිය සුදු විස්තියන සුදු විස්තිය වල තියෙන පාරිශුද්ධය අනේ නිසා පින්නතුනේ කෙනෙක්ගේ ජීවිතය තුළ අලුත් අවුරුද්ද ආරම්භ වෙන තුරට පරණ වැරදි අලුතාවු දුක් සීල සම්මුඛනස්සන් ඒ සියල්ල සකස් කරගෙන තමන් සිල්වත් කෙනෙක් හැටියට ජීවිතය අලුතෙන් පටන් ගන්න කෙනෙක් හැටියට ජීවිතේ පරණ වැරදි අලුපාඩු වලින් තොරව මම මේ ජීවිතේ මේ අවුරුද්දේ නම් මම හැදෙන මේ අලුත් අවුරුද්දේ නම් මම සත්‍යාදී ගුණධර්ම පුරුදු කරගන්න මේ එළඹිච්ච අලුත් අවුරුද්දේ නම් මම සීලාදී ගුණධර්ම රැකගන්න මේ එළඹිච්ච අලුත් අවුරුද්දේ නම් මම වැඩි වැඩි අප්‍රමාදී සිල්ලම් කරගන්න අන්න ජීවිතේ අලුතෙන් පටන් ගන්න අවස්ථාව අන්න ඒ විදිහට තමයි අප්‍රමාදීව කෙනෙක් ධර්මයේ කරා ජීවිතයක් සකස් කරගන්නේ. දැන් බලන්න සීලසමී අපේ බුදුරජාණන් වහන්සේ. බුදුහන්සේ මුණ ගැහෙන දුර ඈත ඉන්න භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා බොහෝ පිළිසෙනවා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළා ධම්සභා මණ්ඩපයේ බණහන් වෙනවා බොහෝ පිළි භාවනා උපදෙස්යන් සමතහන් ගන්න. තමන්ගින් වෙච්ච වැරදි අඩුපාඩු සකස් කරගෙන ආයක සංවරය ඉතිරිටන් සීලේ සම්බන්ධ උපදෙස්යන් මේ එන පිරිසකින් කවදාවත් බුදුරජාණන් වහන්සේ බාහිර ඔසේ බාහිර පිරිසිදු භාවයේ ගෙනෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනසක් බුදුරජාණන් වහන්සේ කවදාවත් මහණෙනි අද මේ ධම්සභා මණ්ඩපයේ ආවේ හොඳට මානසිකලා දාලා හේතුවද අඳින හේතුවද තමන්ගේ පාත්‍රයෙන් හොඳට හෝසනට ඇවිල්ලා ඉකරෙන්නේ සුවඳ ගල් වල තමයි කුණු පිට හොඳට අසුනවා කුණු ඇරගත්ත පුව බුදුරජාණන් වහන්සේ තමයි කෙනෙක්ගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පිරිසිදු භාවය මනින්නේ සීලමේ පිරිසිදු භාවය මේ අතිකර ගන්න කෙනෙක්ගේ අතිකර ගන්න පිරිසිදු භාවය තමයි පාපී අපසල ක්‍රියාවන්ගේ නිදින කුසලයක් තුළ ජීවුන කරගෙන අතිකර ගන්න පාරිශුද්ධත්වය අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහින්නේ හැම කෙනෙක්ගේම බුදුරජාණන් වහන්සේ ආන්නේ මහණෙනි කොහොමද සීලේ ගැන ප්‍රශ්නයක් තියෙනවද සීලේ ගැන සම්පූර්ණ කරගන්න බැරි වීම නිසා හිතට දුකක් පීඩාවක් තියෙනවා සමන්ත කුසලතාව අප්‍රමාදීව ජීවු කරගෙන ගොඩින් අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට මේ නිවන් මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ඉති පිළිසිදු භාවය ඇති කරගෙන සීලාදී ගුණධර්ම රැකගෙන නිවන කරා යන විදිහේ පිළිසිදු භාවයක් ඇති ජීවිතයක් ජීවු කරගන්නයි බුදු කෙනෙක් කෙනෙකුට උපදෙස් දෙනවා. අනේ කා පිළිසිදු අපේ ජීවිතේ අපට මේ වගේ අකුණු ඕන තරම් ඉඳාවේ. හැබැයි ඔබට සාම බැරි වුණා නම් ඒ ආයම ජීවිතේ හදාගන්න අවශ්‍යයි.
සමහර වෙලාවට අපි යම් සීනියා යම් සීනියා කියන ඒ නිසා පරණ අවුරුද්දේදී පාඩු පාඩු තරහ අමනාපකම් කී වැරදි නොබනක් සම්මිත කියලා දැකීමයි නැයි කරලා අපි අලුත් වෙනවා කියලා ඔන්න පටන් ගන්නවා හැබැයි ඒක කාලයක් යනකොට ආයෙම තර පරණ සෞඛ්‍ය ජීවිතයේ බොහෝ දෙනෙක් කැඳගෙන ගැටේ සමහර ලාවට ඉතේ අවුරුදු දැකකට වැටෙන්නුවට තවත් වෙනකොට වැරෙන්නුත් අර කියලාම අන්න ප්‍රමාද වෙච්ච කෙනාගේ ජීවිතයට බහරි. කල් අපි කල් අඳුනන්නේ නැති, පව් අඳුනන්නේ නැති, කර්ම කර්මඵල විපාකයක් නැති, ධර්මයේ ගැන දන්නේ නැති කෙනාට වීර්යයෙන් පටන් ගන්න අවශ්‍යතාවයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා මේක අවශ්‍යයි අරම මාර්ගයේ ඇතුල් වෙන්න වීර්යයක් ඒක තියෙන ආරම්භය. ඊළඟට ඉස්සුම තමයි ප්‍රාස්තිකයන්. එක්කතාවකින් දෙකක් ඉවරයෙන් පස්සේ දිගින් දිගට දවස ගන්න මේ ගුණ ධර්ම දිනු කර කර තමන්ගේ අනුපාත ගැන සිනමාවක් දිනන බලමින් මේ අනුපාත තමන් ඉස්සරගෙන බැරි වෙනම් හරි කීවේ අනුපාතයක් වුණොත් ආයතී සංගරේ පිටිකල ආයමත් මම මේ වැරදි වැඩි කරන්නේ නැහැ කියලා ආයමත් අලුතින් සී සමාදන් වෙන මේ වගේ ජීවිතේ අවස්ථගෙන යන ಗುಣ ධර්ම රැකගෙන දිගට සවස් ගන්න අනුමානික ජීවිතයක් ඉන්න වීර්යයක් තමයි ඒ වීර්යය පටන් ගන්න විතරක් නෙමෙයි දිගින් දිගට මේ ಗುಣ ධර්ම තුල ජීවිතේ නිහිවන්න වීර්යය තියෙනකෝ ඊළඟට පරමස්ත ධාතු සමන්ත නිෂ්ඨාවක් තියෙනවා අතුම ගහන්න මාර්ගඵලයක් ලබා ගන්න එකක් මගේ වීර්යය අත්හරින්නේ අන්න කෙනෙකුට යම් නිෂ්ඨාවක් තියෙන ජීවිතේ අපේක්ෂාවක් තියෙනවා බොහෝ දෙනකින් අරුවත් යන්නේ කොහොමද සෝවාන්වත් වෙන්නේ අන්න උතුම් අරමුණ කෙනෙකුට කියනවා මම කොහොමද සෝවාන්වත් වෙන්නේ කියලා හැකියි මම කොහොමද සෝවාන්වත් වෙන්නවත් වෙන්නේ කියන ආසාව එතකොට මේ උතුම් අරමුණ මුල් කරගෙන කෙනෙක් ජීවිතේ ධර්මානුකූලව ගොඩ නගා ගන්න උත්සාහයක් ගන්න අන්න කෙනෙක්ට වැදගත් අරමුණ එතකොට ඔය විදිහට සමන්ත කියනවා මම කොහොමද අපරාපායි ජීදෙන මේ දුරුම මනුෂ්‍ය ජීවිතයේ වෙලාවේ බුදු සාසනය සමගින් කියලා මම කොහොම හරි මේ සතරපා දුකින් මිදලා ඉතිපීට කියලා කොහොම හරි මම ධර්මාවෝදී කරගෙන මාර්ගයේ පැමිණෙන අන්න ඒ වගේ ඉලක්කයක් තුළ ජීවිතේ ටික සැලසුම් කරගන්න දැන් පිටම මේ වගේ කෙනෙකුට ඉලක්කයක් තියෙන මම කොහොම හරි වෛද්‍යවරයෙක් මම කොහොමාරි ඉංජිනේරුවෙක් කොහොමාරි ඉලක්කයක් තියෙනවා කියලා හිතන්න දැන් එක පාට වෛද්‍යවරයෙක් කියන ඉංජිනේරුවෙක් කියන එක පාට දෙන්නේ ඉතිරි තමයි වෛද්‍යවරයෙක් කියලා ඔහුට ඒකා ජීවිතේ සැලසුම් සහගතව කාලයක් තියෙනවා ඊට අවශ්‍ය අධ්‍යාපනය ලබන්න ඕනේ එහෙමනම් ඔහු ඉස්සල්ලාම ඒ අධ්‍යාපන ගමනේ සාමාන්‍ය පෙළ දක්වා උඩට අධ්‍යාපනය ලබා සාමාන්‍ය පෙළ පාස් වුණොත් තමයි උසස් පෙළ කියන්නේ ඒ උසස් පෙළට අදාළ විෂයන් තෝරගෙන ඒ විෂයන් තුළ තමන් සුරතේ අධ්‍යාපනය ලබලා උසස් පෙළ ඉගෙනින් පාස් වුණොත් තමයි අන්න විශ්වවිද්‍යාලයට ඇතුළු ඒ විශ්වවිද්‍යාලයේ තුළ තමන් තනිනුත් සමග යන්න සමහර ලාවට විශ්වවිද්‍යාල යන හැමෝම තමන් උපාධි ලබාගෙන වෛද්‍යවරු වෙන්නේ සමහර ලාවට ඉතනින් මොනවද කියන ප්‍රාචාර්ය වන් ඔයත් සමහර වෙලාවට වැටලා මුළු ජීවිතේ විනාශ කරගන්න ඒ නිසා තමන්ගේ මේ ඉලක්කය සාර්ථක වෙන සම්ම තමන්ට තියෙන්න ඕනේ මගේ ඉලක්කය තමයි වෛද්‍යවරයෙක් වෙලා අවසන් මගේ ඉලක්කය තමයි කොහොම හරි මම අධ්‍යාපනයේ මෙතන තියන්න. හැබැයි මේ දක්වා වුණ පියවරෙන් පියවර බොහොම ඉවසී. Taman අධ්‍යාපනයේ දියුණු කරගන්නේ පියවරෙන් පියවර දැනුම ලබමින් මේ තරම් කාලයක් වෙන ධර්ම පුරා දින අධ්‍යාපනයේ දියුණු කරා ගන්න තමයි සමබ්බුත් ඵලේ කරා යන්න. අන්න ඒ වගේ උදේ තියෙනවා මම කොහොම හරි හතර අත්හරින්නේ. මම කොහොම හරි මේ භයානක සතර දුකෙන් මිදෙන්න
මම කොහොම හරි නිවන කරා යනවා. අන්න ධර්මාන්තුලිය ඉලක්කයට කෙනෙක් ජීවිතයේ ප්‍රතිපදිත ජීවිතය දියුණු කරන්නට. කේනිකා පිළිවෙලට යන ගමන බුදුරජාණන් වහන්සේ දෙන්නේ මහා සාගරයක බහිනවා වගේ මහා මොහොතක බහින කෙනා පටන් ගන්න පුතන කෙනෙක් ඉතින් බෝට්ටුවක හරි ගිහිල්ලා මොහොතක නැන්නොත් මොකද වෙන්නේ? එහෙම ගිහිල්ලා නැදිලා කේනිකා මහා සාගරයක බහින කෙනා මේ විදිහට අවබෝධයක් ගන්න පුරුදු වෙලා ඒ දක්ෂතා ඇතු ඉස්සල්ලාම වෙරළට ඇවිල්ලා ටිකෙන් ටික තමයි සිදුර කරා යන්නේ මහා සාගරේ. අන්න ඒ වගේ මේ ධර්මයක් සිදුර කරා යන්නේ ක්‍රමානුකූල වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ නිසා පින්තුනේ ජීවිතේ ක්‍රමානුකූල සැලසුමක් සකස් කරගන්න දක්ෂ වෙයි. මේ ලබන නව වාර්ෂිකය තුළ පරණ ජීවිතේ වැරදි අඩුපාඩු කියන්නේ ඔබ හිතෙන් අතහරින්න. ජීවිතේ ඕන තරම් වැරදි නැහැ. මොකද ඔබ මේ ලෝකෙ මිනිස්සු කවුරුත් මෞතුතෙන් එන්නේ සුවාන් වෙච්චයි උපදිනව නෙමෙයි. මේ මනුස්ස ලෝකේ ඉතින් සුවාන් වෙච්චයි මෞතුතෙන් ඉන්නේ නැහැ. ඒකට ඔබේ ජීවිතේ මේ අවිද්‍යාව නිසා, අන්ධකාර නිසා, සමාජයම සම්මේ නොදැනීම නිසා, නොමගියාම නිසා වෙච්ච වැරදි අනුපාදු අකුසල් කල්පාර ගන්න ජීවිතේ ඕන තරම් තිබිලා. හැබැයි ඔබට යම් දවසක ධර්මයේ ඕනෙ ධර්මයේ ඇසුනනම් ඒ ධර්මයේ සමන්ත කන වැටුනනම් අන්න එදා ඉඳන් ඔබට පුළුවන් ජීවිතේ හදාගන්න. මම අදේ ඉඳන් හැදෙන්නේ අදේ ඉඳන් ජීවිතේ මම අදේ ඉඳන් ජීවිතේ පටන් ගන්න. පරණ වැරදි පරණ අඩුපාඩු සියල්ල මම අත්හරිනවා අදේ ඉඳන් හැදෙන්නේ. අන්න හැදෙන්න ක්‍රමය. හැබැයි එහෙම හැදෙන්න උත්සාහ කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරගන්න, ජීවිතේ සකස් කරගන්න, ජීවිතේ ධර්මානුකූලව ගොඩනගා ගන්න හොඳම අවස්ථාවක් තමයි මේ අලුත් අවුරුදු. මේ මොන වර්ෂේ වුණත් අපි පාවිච්චි කරන්නේ අපේ ජීවිතේ ගොඩනගන්න. ඔබ වැඩ කියන්නේ, ඔබ රස්සාව කරන්නේ, ඔබේ දරුවන් ඉගෙන ගන්න, විභාගවලට යන්නේ, නිවාඩු ලැබෙන්නේ. අපි අද ජීවත් වෙන්නේ මේ වර්ෂයත් එක්ක. මේ වර්ෂය තුළ ඔබට ජීවිතේ අවුරුද්ද අලුතෙන් සැලසීම කරලා පටන් ගන්න. ඔබ හිතන්න මම මේ අවුරුද්ද තුළ සම්භාව දියුණු කරගන්න. මම මේ අවුරුදු ආරම්භයත් එක්ක බණක් හරි ජීවිතේ දවසකට අහන්න පටන් ගත්තා. අනිත් ජීවිතේ පටන් ගන්න ඊළඟට මොනවා හරි දවසක මම පුංචි පින්කමක් හරි ජීවිතේ රැස් කරගන්න. දැන් ඔබ හිතන්නේ අවුරුදු ආරම්භයේ පස්සේ ගියත් ඉක්වල් මාර්ගයක් පස්සේ හරි සමගියක් පස්සේ තිබිලා පරණ ධෛර්ය කීපයක් ඔබට හම්බෙයි. දැන් ඔබ ඉඳගෙන මේවා පෙරල පෙරල බැලුවොත් අවුරුදු ගානක් පරණ ධෛර්ය මීරයක් තියෙන්නේ පවුලේ ඇතුලේ ප්‍රශ්න ගැටලු ඉස්තිති ඉස්තිදන ඇති වෙච්ච දේවල් ප්‍රශ්න මේ අමතක වෙලා ගිය සමාජාවට තමන් අමතක වෙච්ච කාලයක් එක අමතක වෙච්ච දේවල් අරවා කියවන කියවන මතක් වෙනවා. හරියට තුවාල පැහැරිනවා වගේ පරණ වැරදි අඩුපාඩු සායමක් පිළිවෙලකට පරණ වෛර මතු වෙලා එන පරණ දිස්සමනාපකම් සිදුවීම් ආයමක් අලුත් වෙලා එන. එහෙමනම් මෙච්චර කාලයක් අපි ධෛර්යය දිනන කියන අකුසල් ඒ නිසා මේ අකුසල් පොතක් හැටියට ජීවිතේ ධෛර්යය පාවිච්චි කරන්නේ දවස ගන්න සමන් කරන පින්කම් ලියන්න පටන් ගන්න. අන්නේ ඩයරි ඔබේ පින් පොතක්. මේ අවුරුද්ද තුල සමන් කරන හැම පින්කමක් දවස ගන්න පටන් ගන්න. අද ඔබ බණ ඇහුවා කියලා හිතන්න. ඔබට මේ අහගෙන ඉන්න ධර්ම දේශනාව ඔබ සෑම සුබේට පන්දීගෙන අවධානයෙන් අහනවා. මේ දේශනාව තුල ඔබට මතක හිටින ධර්ම කරුණු කියනවා. සමහර අය ඉන්නවා අපි දන්නවා ධර්ම සම්පත පොතක් තියාගෙන මේවා පටහන් කරගන්න.
ඒක මතක් කරලා ලියා ගන්න කිව්වා. ඔබ අනේ වුණා අද මම මේ වගේ ධර්ම දේශනාවක් කරන්න. මෙන්න මේ වගේ කරුණු ටිකක් මම මතක තියාගත්තා. අන්න සමාන්ත මතක හිත කුසී සාරාංශයෙන් ලියන. ධර්මස්තුනි කියන්නේ විපාල කින. අන්න ජීවිතේ විපාල කින බලයෙන් තීමෙන් අද මම රැස් කරගත්තා. ඔබ හිතන්න ඔබ හිත පසුවද සමහර වෙලාවට ඔබ යනකොට පාරේ ඉඳන් කිව්වේ. කන්නේ ඉන්න සමාලයට ඔබ කෑම ටිකක් දෙන්න. සමහර ඉන්න තමන්ගේ බසපත හරි දන් දෙන්න. සිංහපුලි දක්ෂිණායි ගන්න සූත්‍රය සඳහන් වෙන ආත්ම දාහ පානිකම් ඇති කින. විද්‍යා දෘෂ්ටිකේ කියේවා දුස්සීල කෙනෙක් ඒවා කුසගින්නේ ඉන්න අකරණ කෙනෙකුට කෑම ටිකක් දුන්නොත් ආත්ම දාහ කින. අන්න ඇවිල්ලා දිනේ දාලා ලියනවා අද දවසේ මම ආස්ත දාහ පානිකම් ඇති. දක්ෂිණායි ගන්න සූත්‍රය බුදුරජාණන් වහන්සේ දෙන්න කිලින්ද මේ වගේ කියා අද මගේ ජීවිතේ මම හැස්සුවා. ඊළඟට ඔබ සමහර වෙලාවට දාන මාන පින්කම් වලට ප්‍රම දාන පින්කම් වලට සමහර අය කොයි තරම් ජීවිතේ පින් කරනවා ඒ කරන හැම පිනක්ම දවස ගානේ ධෛර්යයෙන් ලියන පින්තුනි කාලයක් යනකොට ඔබට අවුරුද්දක් කියන අවසන් වෙනකොට පොතක් ඉරෙන්න තරම් පින්කම් මේ පොතේ ඉතිරිලා තියෙනවා. ඔබ මේ පොත පෙරලගෙන පෙරලගෙන ගියා ඔබට පින බලවත් වෙනා කුසල් බලවත් වෙනා විශාල කුමී ශක්තියක් ජීවිතේ මතුවේ. ඒනිකා පින්තුනි දවස ගානේ අලුතෙන් අලුතින් පින්කම් කරන්න පුළුවන්. අන්න ත්‍යාග සම්පත්‍ය අතහැරීම මේ අලුත් අවුරුද්ද තුළ දියුණු කරගන්න කීකී සැනස්මක් හදාගන්න. ඊළඟට භාවනාව. සමහර වෙලාවට ඔබ පුච්චර බණෙන්ව ඔබට ජීවිතේ මේ දක්වා භාවනාවක් කරගන්න බැරි. භාවනා නම් කරන්න ඕනේ තමයි. හැබැයි ඉතින් කොහේද වෙලාව? ඔන්න ඔහොම කීයේ අපිට ඉතින් වෙලාවක් නෑ. අපිට තාම මේ දරුවන්ගේ වැඩසටහන වැඩ. අපිට ඉතින් භාවනා කරන්න පුළුවන් වෙලාව. ඔය වගේ කීයේ අපි මගේ හැරෙන්න ඉන්න කැට. හැබැයි ඔබ කිසි සාංකේතයක් නෑ. ඔබේ කිසි ජීවිතයේ තුන ඔබට කිසි ජීවිතයේ සත්‍යයෙන් ඉන්න. ජීවිතයේ ඔබට තියෙන ප්‍රශ්න ගැටලු පීඩා මානසික පීඩා හිත වේදනා සමහරට නිින්ද යන්නේ නැහැ. නිදාගන්න ගියත් මනසට වද දෙන. නිින්දෙන් බය වෙනවා. නිින්දෙන් ඇහැරේ. නිදාගන්න ගිය වෙලේ ප්‍රශ්න ගැටලු මේවා මහ තරහකාරීව පේනවා. මැවි පේනවා. ඒ නිසා සැප නිින්දක් ලබන්න සැපසේ අවදි වෙන්න ඉන්න පාපකම් සුඛිනම් පස්සේ කවුතර දීන නොදකින්න ජීවිතේ බොහොම සැහැල්ලුවේ බොහොම නිදහසේ සතුටෙන් ජීවත් වෙන්න භාවනාව පුරුදු කරත් අදුගානේ ඔබ පටන් ගන්න මේ අලුත් අවුරුද්දේ නම් මෛත්‍රී වදනක් කියලා මෛත්‍රී භාවනාව පුරුදු කරගන්න. මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම මෛත්‍රී මනෝ කර්ම ජීවිතේ දියුණු කරත් පින්නතුනි ඔබට කාලයක් යනකොට හොඳ අත්දැකීම් ලබන්න පුළුවන්. ඔබට වෙනකට වඩා හොඳට නිින්දයක්. සුඛං සූපති සැපසේ නිින්දයක්. ලොකු මානසික සහනයක් දැනෙන. සුඛං පටිභුඤ්ජති. ඔබ නිදාගෙන අවදි වෙනකොට බොහොම ප්‍රබෝධමත් අවදීමක් ඔබට ලබන්න පුළුවන්. එන පාපකං සුපිනම් පස්සති පෞකාර හේද දකින්නේ මෛත්‍රී වඩාගෙන හොඳ මෛත්‍රී සිතක් ඇති කරගෙන ජීවත් වෙන කෙනා පෞකාර හේන දකින්නේ. ඒ විතරක් නෙමෙයි කින්නේ වස්තුවකින් අවියාවිදවලින් අනතුරු වෙන්න තියෙනවා නම් මෛත්‍රිය වඩන කෙනා ඒ පිනෙන් ආරක්ෂා වෙනවා. අන්න බුදුජානන් වහන්සේ දෙන්න පුක්‍රම. ඒ නිසා මේ ඉලබින අලුත් අවුරුද්ද අපි දන්නේ නැහැ අපේ දිලාව මොන විදිහට පෙර කරපු අකුසලයක් Taman කරා කැඩපිලා එනවද? කර්ම කර්මඵල මොන විදිහට විපාක දෙන්න එනවද? සමහර ලාවට පෙර ජීවිතේ කරපු අකුසලයකින් බින්නෙන් පිටිලා මැරෙන්න තියෙනවද? ගුටි කාලා මැරෙන්න තියෙනවද? වස්විත කැවෙන්න තියෙනවද? අපි දන්නේ නැහැ. හැබැයි ජීවිතේ එවැනි කර්මයක් Tamanගේ පස්සේ කැරකී කැරකී ආවත් ඔබ ඊට පිළියමක් හැටියට ඔබ හොඳට සීලයක පිළිපදින ඔබ ගුණධර්ම පුරන කෙනෙක් නම් ඔබ මෛත්‍රියම වඩන කෙනෙක් නම් මෛත්‍රිය පුරුදු කරන කෙනෙක් නම් ඒ ආනිසංසය අර අකුසල විපාකයට වෙලා ඒ අකුසල විපාකයට යන ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දිනේ සත්‍යයෙන් අවිජායිත වලින්වත් අනන්තක් කියලා ඒක පාරක් කරගෙන අන්න මෛත්‍රී වැඩිමේ ආනිසංසය ඊළඟට මනුස්සානම් පියෝ කොටි මිනිස්සු අතර ගුණෝ පියති. සමහර වෙලාවට ඔබ හිතන ඔබේ ජීවිතයේ සමහර වචනින් වෙච්ච අඩුපාඩු කන්නිට සමහරු කියනවා මෙයා හරියට කතා කරන්න දන්නේ නැහැ. කතා කරුන් ඉඳන් ඇන්ටර්ටේන්මන්ට්. සමහරු ඉන්නවා කොහොමද කියනවා ඇයි මොකද කියලා අහනවා.
එතකොට මේ වගේ කීර්ති සමන් වචන සාතුරු පරිස වචන කීප වචන ආගේ හරි කේලමක් වෙන පවුලක් ඉඳවන ඒව තමයි ජීවිතයේ සමහර. හැබැයි වැඩිකල් ඔය විදිහට ජීවත් වෙන්න බෑ සමාජෙන් ඔහු ඉඳා විදිහ. මිනිස්සු දකින්න දැක්ම දැන කියලා අන්නාර මිනිස්සු කතා කරන්න දන්නේ. අර මිනිස්සු කට ඇරියු පුරුවක් ඒක කේලමක් මහ පවුකාරී. ඒ වගේ සමාජ මේ වශයෙන් ඉඳන් ඉඳා ගම. හැබැයි ඔබේ ජීවිතේ පරණ අවුරුදු වල ඔබ මොන තරම් ඔබට වැරදිලා ඇති වචන. හැබැයි ඔබට ජීවිතේ අලුතෙන් හදාගන්න පුළුවන්. මේ වචනේ මම කරගන්න. මොහොත් සුභාසිත වචන විතරක් කතා කරේ. සුභාසිත කියන්නේ කෙනෙක්ගේ හිතක් සිද්ධවන්නේ නැතු. බොරුවක්, කේලමක්, පරුස වචන කිස් වචන වලට අයිති නැති. ධර්මානුකූල සමන්තක් වැදගත්, අනන්තක් වැදගත්. යහපත පිහිට උපකාරන වචන. හැබැයි මේ වචන තුළ තියෙන මෛත්‍රී සහගත ස්වභාවය. සමාජයට ඇත්තක් වෙන්න පුළුවන්. අපි ඇත්ත කියන්නේ නිකන් හැරෙන් වගේ. මේ ඇත්ත කෙනෙකුට පහදලා දෙන්නේ යන්නේ නිකන් අපදන්න වගේ. ඔහු ඉක් පිළිගන්න කැමති වෙන්නේ ඔහු තරහ යනවා කියන හදනකොට. ඒ නිසා තමන්ගේ වචනේ තුළ තියෙන ඕන බොහොම කරුණාවන්ත ස්වභාවය. වචනයක් තුළ තියෙන මෛත්‍රී සහගත ස්වභාවය. අන්න ඉතින් ඔය තමයි කෙනෙකුට ඔබ ප්‍රිය වෙන්නේ මනුස්සාත්මියෝ. ඔබට කාලයක් යනකොට නැති වෙච්ච ඔබේ කීර්තිය නැති වෙලා ගිය ඔබේ ගෞරවය මේ මෛත්‍රියේ වැඩිමක් එක්කම මනුස්සානම් කියෝදී ඔබ ප්‍රිය කෙනෙක් වෙන්නේ. මිනිස් කියන්න ගන්නවා අන්න අසෝලාපතම හොඳ කෙනෙක්. ඔබම ගුණේ හපත් ඉස්සරේකින් ඔය වැරදි නැති දැන් නම් බොහොම හොඳ මිනිස්සු. බොහෝම කරුණාවන්තයි ඉතින් මෛත්‍රී සාගතයි අනේ කාටවත් හිංසාවක් නැති මිනිස්සු. ඒ විදිහට මිනිස්සු අතර ගෞරවයක් කීර්තියක් ඇති වෙන. ඊළඟට මිනිස්යන්ට විතරක් නෙමෙයි අමනුස්සානම් කියෝ. ධර්මානුකූලව ජීවත් වෙන කෙනා මෛත්‍රිය වඩන කෙනා අමනුස්සයන්ටත් ප්‍රියයි. දේවතාවක් දෙවියන් වහුව රකින්න ආරක්ෂා කරනවා. බලන්න දෙවියන්ගේ පව ආරක්ෂාව ලබන. දැන් සමහරු ඉන්නවා ඔත අවුරුදු පටන් ගන්නකොට. පරණ අවුරුද්ද ඉවර වෙලා අවුරුද්ද පටන් ගන්නකොට සර්ලාම ගුවන් දේවාලය. පූජාවට්ටිය අරගෙන ගිහින් දෙවියන්ගේ පූජාවට්ටිය තියෙන වැඳලා පෙන්නලා ඉතනවා. දෙවියන්ගේ දැන් ආශිර්වාදය අපිට මේ අවුරුද්දට ලැබෙනවා. සමහර වෙලාවට කෙනෙක් ඉන්න පුළුවන් ওই කීර්තියාදුස්තික අදහස් එක්ක. කෙනෙක් කියන්නේ අවුරුද්ද පටන් ගන්නකොටම සුපුරුදුින් ලැබෙනවා. ඒක එන්නේ කි බෙල්ල කපලා දෙවියන් පූජා කරන්නට. ඒ වගේ අපේ දෙවියන් නාමයෙන් ඉන්න යක්ෂයන් ළඟ ගිහිල්ලා දිවි පූජා කියලා ඊළඟට යාත්‍රා කරන මේ වගේ මල් මාලාවක් දාන මේ වගේ දේවාල ගානෙ ගිහිල්ලා දෙවියන්ගෙන් ආශිර්වාදයක් ලබන්න හිතනවා ඒ ඔස්සේ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි මේ ලෝකේ තමන් ගැන 100%ක්ම දන්නේ තමන් කියලා. දැන් ඔබ හිතන්න ඔබ සිල්පිටි පොරෝගෙන හිටියා. ඔබ බණහගෙන හිටියා. ඔබ සුදුරෙද්දෙම ඉතිලා හිටියා. ඔබ ඇත්තටම සිල්ව සිද්ද නැද්ද? ඔබ සිල් රකින්නවාද? ඔබ බොරුකාරයෙක්. ඔබ වංචනිකයෙක්. ඔය සියල්ල ඔබේ සල්ද සාක්ෂිය දන්න. ලෝකයේ මොන විදිහට ඔබව දැක්කා? ඔබ මිනිස්සු රවට්ටගෙන මොන වගේ ජීවිතයක් ගත කරා? ඔබ කවුද කියන එක ඔබේ සල්ද සාක්ෂිය හොඳට දන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ලෝකෙ තමන් ගැන තමන් දන්නේ යම් තේද? මේ ලෝකෙ දෙවිවරු තමන් ගැන ඒ විදිහටම දකින. මොකද පින්වතුනි දෙවියන් දකින්නේ අපේ හිත අපේ හෘද සාක්ෂිය. දෙවියන්ට හිත තියෙන. ඒ නිසා ඔබ දෙවියන් ඉදිරියේ ඔබ සුදනවෙන්න ගියා. දෙවියන් ඉදිරියේ ඔබ උපාසකයා වෙන්න ගියා. දෙවියන් ඉදිරියේ ඔබ සුදු ඇඳගෙන ඔබ පූජාවට යොමු වෙියාගෙන ධන ගහගෙන පෙරළුණාට දෙවියන් කියන්නේ ඔබ වංචනිකේ ඔබ කපටි ඔබ මේ දෙවියන් සමකන්න උත්සාහ කරන ඔබ මොන වගේ දුරාචාර ජීවිතයක් ගත කරන කෙනෙක් මේ සියලු දෙවියන් ඉදිරියේ ඇතුළු ඒ නිසා දෙවියන්ගේ උපකාර ලබන්න ඔබ පුණ්‍යකර්ම පුරන කෙනෙක් වෙන්න ඔබ අවංක සීලවන්ත ජීවිතයක් ගත කරන්න ඔබ අවංක ගුණධර්ම පුරන කෙනෙක් බවත් පත් අන්න බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් බුදු දේශනා කර තියෙනවා දෙවියන්ට බොහෝම ප්‍රියයි කියන මෛත්‍රී භාවනා. දෙවියන් ප්‍රියයි. ඊළඟ දේ විතරක් නෙමෙයි සුවසන්ති සමාධි සම්මනින් කියන එක තමයි. හිතේ ඒකාග්‍රතාවය, හිතේ දියුණුව,
ඉතින් සමාධියක් උපදව ගන්න කියන හොඳම භාවනාව තමයි මෛත්‍රිය. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වදාළ මුඛවන් නොවිපතිද. එයා බොහොම පැහැපත් වෙනවා. දැන් බලන්න සමහරු ඉන්නවා මේ පිනුමින් ටිකක් සුදු පාට වෙන්න පුළුවන්. හැබැයි සමහර කුප්පිලෝ ඉන්නවා තරහින් දීපින් මෛරින් කුපුර. සමහර කියන පේන්නේ නම් මොනේ ලේපයක් තියනවා. එහෙම මිනිස්සු කියනවා. එතකොට කෙනෙක්ගේ තරහ වෛරය ඒ මොනේ තියෙන. කෙනෙක්ගේ පිළිවිල ස්වභාවය මොනතරම් තරහින් ඉන්න කෙනෙක් මොනතරම් දේපින් ඉන්න කෙනෙක් අන්නේ පුත්‍රයාගේ මොහොතින් ආයි කොහොම කේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ප්‍රිය සීලී භාවය. ප්‍රිය භාවය පැහැපත් භාවය කෙනෙක්ගේ ආකර්ෂණය කරුණා මෛත්‍රියත් එක්ක නුදුනගෙන දෙයක්. ඒකා මෛත්‍රිය වඩන්න වඩන්න එයා මුහුණේ ප්‍රහසත් භාවය බොහොම ප්‍රියශීලී භාවය අනිත් අයද ප්‍රිය භාවය ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි බුදුරජාන් වහන්සේ වදාලා මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ නැහැ. එයා මරණින් මත් ඉස්සෙද කියන්නේ. එහෙමනම් අපිට තේරෙනවා මේ ආනිසස් ඔක්කොම පින්තුරි පිරිත් පොතාරගෙන ඔබ බලන්න මෙත්තානිසස් සූත්‍ර දේශනා. මේ මෙත්තානිසස් සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෛත්‍රී භාවනාව වඩන කෙනෙකුට ලැබෙන ආනිසංස 11. ඒ ආනිසංස 11න් 10ක්ම ඉෂ්ඨ ධම්ම වේදනය. මේ ජීවිතේ නිලෝම ලබන්න පුළුවන් ආනිසංස. අන්න එහෙමනම් ඔබ මේ අලුත් අවුරුද්දේ භාවනාව ප්‍රගුණ කරා. ඔබ අඩුගානේ ඉස්සු මෛත්‍රී භාවනාව පටන් ගන්න. එහෙම නැත්නම් බුද්ධානුස්සතිය වඩන් පටන් ගන්න. ඔබ ධම්මානුස්සති සංඝානුස්සති ආදී භාවනාව පුරුදු කරගන්න. එක්ක මම මේ අවුරුද්ද තුළ ආනාපාන සතිය වඩන. මම මේ අවුරුද්ද තුළ දවසකට 6 භාගයක් හරි ධාතු මනසිකාරය වඩන. එක්ක මම අට්ඨික සංඥා වඩන. එක්ක මම සුනුරුවන් ගුණම මෙනෙහි කර කර මගේ සද්ධාව මම බලවත් කරගන්න බුද්ධානුස්සති ධම්මානුස්සති සංඝානුස්සති ආදී භාවනා වඩන. එක්ක මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විකරණ මම වඩන. එහෙම නැත්නම් කෙනෙකුට පුළුවන් මේ අවුරුද්දේ විදර්ශනා භාවනා වඩනවා. මගේ ජීවිතේ මම මේ අවුරුදු පුරාම පංචපාදාන සම්බන්ධ අනිත්‍යව මෙහි කරනවා මේ අවුරුදු. ඒ වගේ ජීවිතේ අවුරුද්දක් ආරම්භ වෙනකොට ධර්මානුකූල මාර්ගයක් ඔස්සේ ජීවිතේ සැලසුම් හදාගන්න. අන්න එතකොටයි ඔබ අලුත් අවුරුද්දට පරණ වැරදි අඩුපාඩු හදාගෙන අලුතෙන් නිවන කරා යන, අලුතෙන් ධර්මයේ කරා යන අලුත් මාවතකට ජීවිතේ සකස් කරගන්න. ඒ නිසා ඔබේ ජීවිතේ පරණ වැරදි අඩුපාඩු සියල්ල අතහැරලා අලුත් වෙන්න ජීවිතේ වෙනස් කරගන්න. ජීවිතේ අඩුපාඩු හදාගෙන ධර්ම මාර්ගයේ පැත්තට නිවන පැත්තට වෙනසක් ජීවිතේ ඇති කරගන්න. පින්වතුනි දැන් බලමු අපි බුදුරජාණන් වහන්සේ කාලේ නිකන් අජාසත් රජුරු ගැන ඔබ හිතන්න. මේ අජාසත් රජුරු තමයි දේවදත්තගේ බහත රැවටිලා බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පීන් යොදවන්න උදව් කළේ. දේවදත්ත හාමුදුරුවන්ගේ දුනු සිල්පීන් නෙමෙයි, අජාසත් රජුරුවන්ගේ යුද සේනාවේ සිටිය දක්ෂතම කොටසක් තමයි දුනු සිල්පීන් කණ්ඩායම. ඒ අය අතරින් දුනු අය තමයි ඉල්ලගෙන අජාසත් කුමාරයාගේ උදව් උපකාර ඇතුළු තමයි බුදුරජාණන් වහන්සේ මරන්න දුනු සිල්පීන් යොදවල සැලසුම් කළේ. ඒ උත්සාහය අසාර්ථකයි. ඊට පස්සේ නාලාංගිරි ඇතෙක් කුලස්සු කළ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අතහැරියා. මේ දේවදත්තගේ ඇතෙක් නෙමෙයි. මේ ඇතා අජාසත් රජුරුවන්ගේ ඇස්ගාලේ හිටපු දරුණු ඇතා තමයි නාලාංගිරි පස්සිය. එතකොට රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට හානි කරන්න මේ සැලසුම් ඔක්කොම හැදුවේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ මරන්න පවා සැලසුම් කරන්න උපකාර කරපු කෙනා තමයි අජාසත් රජු. ඊළඟට ඒ විතරක් නෙමේ පාප මිත්‍ර සේවනය නිසා තමන්ගේ පියා මරලා දස වද දීලා මැරී පියාගෙන් රජකම ඉල්ලුවා. ඉල්ලපු ගමන් අනේ රජකම දුන්නා. අන්තිමට ඉර කරලා තිබ්බා. ඉරේ දාලා කන්න නොදී උතුම විදිහේ වද දුන්නා. අන්තිමට දේවදත්ත හාමුදුරන්ගේ කීම විශ්වාස කරලා වද දීලා මරන්න තීරණය කළා. ඒ කාලේ තිබ්බ දස වද දීලා යටිපතුල් කලලා ලුණු දාලා සීනි පොකුරුට පවා ඇවිත්වල තමන්ගේ ප්‍රිය රජුරුවන්ව සීනිකා රජුරුවන්ව වද දීලා තමයි මැරුවේ. දැන් බලන්න මේ පිටෝ ගහතනියක් පිට අජාසත් රජුරු ආනන්ද අකුසලයක් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා.
පින්මතුනේ කෙනෙක්ගේ ජීවිතේ නිවැරදි කරගන්න බැරි බලපතල නිවැරදි කරගන්න බැරි විපාක හම් වෙනවා මට. යම් කිසි කෙනෙක් බුදු කෙනෙක්ගේ ශරීරේ මේ පිළිද මව් මැරු, පියා මැරු, සහතන් වහන්සේ නමක් ජීවිතේ නැති කරු. එක්කෝ සංඝ දේවතාවු මෙන්න මේ කියන පංචානන්තරි අකුසලයක වැටුනොත් ඊළඟ ජීවිතේ ඒකාන්තයෙන් අපායකට වැටෙනවා මම. එයාට කිසිම පින්කම් කරලා බේරෙන්නත් බැහැ. එයා පන්සල් විහිද විහාර හදලා බේරෙන්න පුළුවන් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ නම් පැය 24ම සාදු සාදු කීටි නැඳලනා හිටියා. සම්ප්‍රදාය මණ්ඩලයේ බුදුකීයක් ළඟ හරි දවසම වාඩි වෙලා හිටියා. එයා මොන තරම් පින්කම් කරත් අහස උසට ගාණි හදලා පූජා කරත් ආනන්තරි අකුසලේ විපාකේ විපාක දීලා තමයි අර කෙනෙකු පින්වල විපාක ඊළඟට මතුවේ. ආනන්තරි අකුසලයක් කරපු කෙනා ඊළඟ ජීවිතේ කල්පයක් නිරේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ තරම් බරපතල ගරු අකුසල් ගණිතයි ආනන්තරි කර්ම වැටේ. එතකොට දැන් අජාසත් රජුරෝ ආනන්තරි අකුසලයක් කරගත්ත කෙනෙක්. හැබැයි පස්සේ තමන්ට තේරුණා තමන්ට වැරදුනා කියලා. පාප මිත්‍ර ඇසුර නිසා මට වැරදුනා කියලා අජාසත් කුමාරයා රජුවන්ට තේරුණා. දැන් හිතන්න සමහර අය ඉන්නවා අද මේ ලෝකේ ජීවත් වෙන අය. ජීවිතේ වැරදි අඩුපාඩු තියෙනවා. එක්ක බීබදු සමට ඇත්තටම වෙච්ච කෙනා. කල්පනා කරනවා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ඒක ඉතින් දැන් මට පුරුදු වෙලා දැන් ඉතින් ඕකෙන් ගොඩ එන්න ඔය බීලා බීලා ඔය වෙන දෙයක් වෙච්චද. අන්න එහෙම හිතන අය නහයක උඩින් අඟලක් කියත් එකයි හඩියක් කියත් එකයි කියලා හිතනවා. එතකොට මේ මත්තමට අර ප්‍රමාදී ස්වභාවයේ තමයි යම් අවසනකට පෙළඹුණාට පස්සේ ඒකෙන් නැගී සිටින්න උත්සාහ කරන්නේ නැහැ. කෙනෙක් හිතනවා සමහර වෙලාවට තමන්ගේ අපරාධයක් මොනවා හරි වැරැද්දක් සමහරු මත්ද්‍රව්‍යවලට මත්පුඩුවලට ඇත්තකිවිච්චයි ඔවුන් ඊළෙන් වලකින්න උත්සාහ කරන්නේ නැහැ. ඔවුන් හිතනවා දැන් ඉතින් මගේ ජීවිතේ විනාශ වෙන දෙයක් නැහැ. ඔක්කොම විනාශ වෙලා ඉවරයි. දැන් ඉතින් වෙන දෙයක් වෙච්චද. අන්ලිමිට හිතාගෙන අර සෞඛාර ජීවිතේන නැරෙනකම් කමක් නැහැ මොන වියදෙන් කියලා අර සෞඛාර ජීවිතේම අරගෙන යනවා. හැබැයි ඔබට අජාසත් රජුට සිදු උදාහරණයක්. අජාසත් රජුරු නිවැරදි කරගන්න බැරි අකුසලයක් කියලා කිව්වා. නමුත් අනිත් ඕනෙම අකුසල් නිවැරදි කරන්න පුළුවන්. තමන් වෙන මොන වැරදි කරලා තිබුණත් ධර්ම මාර්ගයේ තුල කුසල් බලවත් කරලා අකුසල් යටපත් කරගෙන ධර්මාවබෝධය කරා යන්න පුළුවන්. හැබැයි අජාසත් කුමාරයා රජුරුවන්ට ආනන්දරි අකුසලයේ කියන්නේ ඊළඟ ජීවිතේ විපාකේ සම්බෙන්න අජිරෝ හිතීමේ දැනිස් ආනන්දරි අකුසලයක් කරා කුමක් කීමන්නේ මේ නිසා ඔය යන විදියටම කියදෙන් මම කරන පවුකම් ලොහොම්මම කරනවා හැමෝම මරාගෙන හරි මමත් දැන් අපාය යනවා දැන් කරන්න දෙයක් නැහැ කියලා රජුරුව ඒ මට්ටමට දුසිරිතට වැටුන්නේ. අජාසත් රජුරුව තමන්ගෙන් වෙච්ච වැරදි වැටහෙනකොට පුතුම විදිහේ ධර්මානුකූල ජීවිතයකට ජීවිතේ කරෝගත් දවස ගානේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න එනවා. තමන්ගෙන් වෙච්ච වැරැද්ද හිතට මතක් වෙනකොට හිත හදාගන්න ධර්ම කරුණු විමසන බුදුරජාණන් වහන්සේගෙන් නිතර නිතර බණහල හිත හදාගන්න උත්සාහ කරා. පුළුවන් තරම් සිං කටයුතු වලදී ධාර්මිකව රජකම් කරන්න උත්සාහ කළා. දවසක් අජාසත් රජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බොහෝ වෙලාවක් දීර්ඝ වශයෙන් ධර්ම සාකච්ඡාවක් කළා. මේ ධර්ම කරුණු කතා කරලා වැඳලා ස්වාමීන් වහන්සේ මට දැන් රාජකාරි වගේක් තියෙනවා කියලා වැඳලා එතනින් මේ අජාසත් රජුරු දීප්ති ධාතන අකුසලී නොකරා නම් අද මෙතන ඉතිරි සෝවාන් ඵලයට පත් වෙලා සෝවාන් වෙන පිනක් තිබ්බ කෙනෙක්. හැබැයි ඒ පින ලැබිලා ගියා අර අකුසලයේ බලවත් නිසා. එතකොට අපිට පේනවා මේ නිවන් දකින්න පිනක් තිබ්බ කෙනෙක් තමයි පාප මිත්‍ර ඇසුර නිසා ඉරණි අපාදාමි ජීවිතයකට ඉරණි අගාධයකට ඇදගෙන ඇතින මුළු ජීවිතේ. අජාසත් රජු බුදුරජාණන් වහන්සේ මොනතරම් සත්‍යහරින් සිටියද කියන්නේ අන්තිම කාලේ. බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන් විසවත්තන සාල් වනෝ ධ්‍යානයේ ශ්‍රීනිවන්තය. හැබැයි රජුරුවන්ගේ රාජකීය වෛද්‍යවරු අමාත්‍යවරුගේ පණිවිඩය ගැන සාකච්ඡා කළා. රජුරුවන්ට කියන්න පෙර ඔවුන් කීර දී කරා රජතුමාගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැහැ. මේක රජුරුවන්ට කිව්වොත් රජුරුවන්ගේ ඇඟේ උෂ්ණත්වය වැඩි වෙනවා දුකක් පීඩාවක් ඇති වුණාම
ඇඟේ උණුසුම වැඩි වෙනවා අපෝ තෛල මැරෙන්න පුළුවන් එහෙමනම් අපි මොකද කරන්නේ සාජිකේ වෛද්‍යුන් දෙකක් පොරු තුනක් හැදුවා ඒ සුදු තුනක් හදලා පජිරුවන්ට ගිහින් කියන හදේතුමනි කොහොම දුක්ඛදායක පණවිඩයක් පජිරුවන්ට කියන්නේ තියෙනවා හැබැයි හදේතුමා සිනිඳු සඳුවක් හොඳින් ඔය ආභරණ සාජිකේ සම්පූර්ණ ගලවලා දෙහෙත් සරුවට බහින්න කිව හරවත් දැන් වෛද්‍යවරුනි රජුරු රජුරු වුණත් වෛද්‍යවරයන් ඉන්නේ පිළිගන්නේ මොකද සෞඛ්‍යපත් දෙකින් වෛද්‍යවරයන් උපදෙස් මත ඒ වෙලාවේ රජුරු ආභරණ ගලවලා ආජිකී සලුපිලි ඉවත් කරලා සිනිඳු සලුවක් ඇඳගෙන කරවටක් දැක්ක දෙයක් පුදුම ඒ වෙලාවේ අමාත්‍යවරු කියන රජතුමනි අධික ඉස්සු කළා නළලෙත් තියාගෙන වැඳගත් දැන් දෙහෙත් සරුවට කරවටක් දැහැලා අධික නළලෙ තියාගෙන වැඳගත් මේ තොරුවම හැරෙව්වා කුසිනාරාව දිහාවට අමාත්‍යවරු කියන දිනාම ධන ගහගෙන ඒ පැත්තට වැඳගෙන කියනවා රජතුමනි සාහස්කවත් බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවාසන කාල වනෝ ධ්‍යානී පිරිනිවන් පෑවා කියලා මේ පණවිඩේ කියනකොටම අර දෙහෙත් සරුවේ සිහිතුනුනා ඊට පස්සේ දෙහෙත් සරුවේ අරගෙන නාවල කිරුදාල දෙහෙත් කාල පිට වෙලා සිටියා මොකද්ද මට කිව්වේ කියලා දෙවනි වසාවේ දෙහෙත් සරුවකින් කියලා දෙවනි දෙහෙත් සරුවේ හරවටක් වෙනකන් ඒ දෙහෙත් සරුවටත් බස්සලා අත්‍යික සුසුල වන්දනා කරන සියලු දෙනා කුසිනාරාව දිහාට වැඳගෙන කියන කටයුතුමනි බුදුරජාණන් වහන්සේ මල්ල රජදරුවන්ගේ උපවාසන කාල වනෝ ධ්‍යානෙ පිරිනිවන් පෑවා කියලා දෙවනි පාරක් සිහිතුනා ඔය විදිහට දේත් පොරු තුනක බස්සන තමයි අජාසත් කුමාරයා රජදරුවන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා අනුවිදි දැනුම් දුන්නා අන්තිමට සිටියාවක් පස්සේ නීරු ආරාමයේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ගන්ධ කුටියේ දින පෙරලි පෙරලි අවස්තින සම්බන්ධව වැළකී. අනේ බුදුරජාණන් වහන්සේ මට මෙතනදී මේ වගේ ධර්මයක් දේශනා කරා. මෙතනදී මේ විදිහේ බණ පදයක් කිව්වා. මෙතනදී මට මේ වගේ බණ ටිකක් කිව්වා කියලා අවස්තින සම්බන්ධව වැළකීලා අන්තිමට තීරණය කරා. දැන් ඉතින් අගල වැළකීලා ප්‍රයෝජනයක් නැහැ. මමත් යන කුසිනාරාව බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගෙන් භාගයක් මට අයිති. ඒ ධාතුන් වහන්සේලා ඉල්ලගෙන ඇවිල්ලා මම මගේ නගරේ පුරාම විහෙර විහාර හදලා ධාතු තැන්පත් සීවි කරලා බුදුරජාණන් වහන්සේට මම සත්කාර කරනවා. එහෙම හිතාගෙන සේනාවක් අරගෙන තමයි කුසිනාරාවට පිටත් වෙලා ගියේ. කොහොම හරි ද්‍රෝණ බමුණ මැදිහත් වෙලා මේ රජදරුවන් අත සමගි කරවල ධාතු ද්‍රෝණය බැගින් බෙදලා දුන්නා. දැන් අජාසත් රජුරුවන්ට ලැබිච්ච ධාතුන් වහන්සේලා අරගෙන රජගහන උරට බොහෝ දුරක් දැන් එන්න ඕනේ කුසිනාරාවින්ද. හැබැයි රජුරෝ ගමන බොහෝම හිමින් අරගෙන එනවා රජේට තියාගෙන පංචපූරී නාදු සහිත සාදුකාර විදියට. මග යම් තැනක මල් පිරිච්ච තැනක් දැක්කොත් අපේ නවත්තල වටේම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා පූජා කරලා ලැබුම් කිදුම් කරලා ආයෙත් ඉස්සරහට යනවා. ඔය වගේ දවසින් දවස ටික දුරක් යනවා මුළු වටේම තියෙන මල් කඩාගෙන ඇවිල්ලා පූජා කරනවා වන්දනා කරනවා. රජුරුවන්ගේ තමන්ගේ රාජ්‍ය දැන් තිබ්බත් එකයි නැතත් එකයි. රජුරුවෝ නැති රාජ්‍ය අපි දෙක තුන යනකොට මිනිස්සු කැරලි කෝලහල ඇති වුණා. දැන් රජුරුවෝ නැහැ ප්‍රශ්න ගැටළු විසඳන්න. රජගහන උවරම සම්පූර්ණයෙන්ම දැන් ප්‍රශ්න ගැටළු වලින් අවුල් වෙගෙන යනවා. ඒ වෙලාවේ සක්‍ර දෙවියන් මේක බලාගෙන ඉඳලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා කියනවා ස්වාමීනි රජුරුවන්ගේ ගමන ඉක්මන් කරවන්න කියලා. එහෙම නැති වුණොත් රාජ්‍ය අවුල් වෙන්න පුළුවන්. රජුරුවෝ යනකොට ධාතුන් වහන්සේලාට අනතුරු සහිත භාවයක් නගරේ ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ගමන ඉක්මන් කරන්න කියලා. එහෙම කියලා සත්‍ව දෙවියන් කියනවා කෘතඥයාස අජාසත් රජුරෝ තරම් සද්ධාවන්ත කෙනෙක් දෙවියන් දිලකින් දකින්නේ නැහැ කියලා. සිංහතුනි දෙදෙව්ලොවට අධිපති සත්‍ව දෙවියන් තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මේ ප්‍රකාශ කරන්නේ කෘතඥයන් අතර. මොකද අජාසත් රජුරෝ ආනන්තරි අකුසලයක් කළ නිසා මාර්ගඵලයකට ඉන්න බැරි ජීවිතේ. ඒ නිසා කෘතඥන මට්ටමේ තමයි හිටියේ. ඒ පුතජන ලෝකේ පුතජන අතර අජාසත් රජුගේ තරම් සද්ධාවන්ත කෙනෙක් දෙවියන් ඉරසි දකින්නේ නැහැ කියලා. එතකොට අපිට පේනවා මේ කලින් බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් කරපු කෙනා දුනුආ යදෝ රජු. බුදුරජාණන් වහන්සේ විනාශ කරන්න නාලාගිරි යථා යදෝපු රජු. දීවදත්ත හාමුදුරුවෝ එකතු වෙලා මේ පව්කම් වලට අනුග්‍රහ කරපු රජු.
හැබැයි අන්තිම කාලේ බුදුරජාණන් වහන්සේ ගැන මේ තරම් ශ්‍රද්ධාවෙන් හිටපු කෙනෙක් නැති වුණා. ඒ විතරක් නෙමේ මේ ධාතු මහන්සියෙන් අරගෙන ගිහිල්ලා ධාතු තැන්පත් චෛත්‍ය හදලා දවස ගානේ චෛත්‍ය ළඟ බුදුගුණ සිහි කර කර වඳිනවා. පළවෙනි ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය දුන්නේ අජාසත් රජුගේ. රජුරුවන්ගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව තමයි මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ 500ක් මහ රහතන් වහන්සේලා සමග සප්තපරිණී ගුහාව ඉදිරිපිට පළවෙනි වතාවට මෙන්න ධර්මයේ මෙන්න විනයේ මෙන්න බුද්ධ ශාසනයේ කියලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස 3ක් යන තැන ධර්ම සංගායනාවක් කළේ. එතකොට අපිට පේනවා ඒ ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක් හැටියට තමයි අදටත් අපිට මේ ධර්මයේ ලැබුණේ. එහෙමනම් මේ ධර්ම සංගායනාවට පවා ලෝකයේ ධර්මයේ ව්‍යාප්ත කරන්න අනුග්‍රහ කරේ මේ රජුව ආනන්තරි අකුසලයක් කරගත්ත. කලින් බුදුරජාණන් වහන්සේ මරන්න පවා සැලසුම් කරපු මේ අජාසත් රජුව තමයි ධර්ම සංගායනාවට මූලිකත්වයක් සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය දුන්නේ. ධාතුන් වහන්සේලා පස්සේ ධර්ම සංගායනාවෙන් පසුව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ උපදෙස් පරිදි අනෙක් ධාතුන් වහන්සේලා පැස් කරලා පොළොව ඇතුලේ බාල සංගත කෙරෙහි ධාතු මහන්සිලා ආරක්ෂා කරන්න යම් යන්ත්‍රයක් සකස් කරලා ආරක්ෂිත වැඩ පිළිවෙලක් පවා ඉදිරි මේ රජු බුදුරජාණන් වහන්සේ විතරක් නෙමෙයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේව අවසාන කාලේ බොහෝම ළඟින් ඇතුළු කරා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිරිනිවන් සෑ වේලාවේ අජාසත් රජුවන්ට ඒකක් දරාගන්න බැරිව සිහිතුන් වෙන. එතකොට අපිට මේ සිදුවීම් දිහා බලනකොට පේනවා මේ රජුවන්ගේ ජීවිතයේ අන්තිම කාලේ මොනතරම් ශ්‍රද්ධාවක් වුණාද. ඒ නිසා පින්වතුනි ඔබ හිතන්න එදා ආනන්තරි අකුසලයක් කරපු රජුවෝ තමන්ගේ ජීවිතයේ මේ තරම් නිවැරදි කරගෙන ධර්මානුකූල වුණා නම් ඔබට පොදී ජීවිතයේ තියෙන අඩුපාඩු වැරදි නිවැරදි කරගන්න ඕන තරම් පුළුවන්. මොන වැරදි මොන අඩුපාඩු මොන පෞසන් ජීවිතයේ පරණ ජීවිතවල තිබුණා බලන්න බුදුරජාණන් වහන්සේ අඹුලිපාල හාමුදුරන් පෙන්වන් අරියාය ජාතියා ජාති ඔබ ආදි ජාතිකාන ජීවිතාවෝරූපේ දැන දැන කිසිම සත්‍යයකින් ජීවිතයක් තොර කළ කියනවා. ආරි ජාතිය ගැන බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ කලම කල දැනගෙන පව් දැනගෙන කුසල් අකුසල් දැනගෙන ධර්මයේ පිහිටියත් පස්සේ තමන්ගේ ජීවිතේ තමන් පුංචි සතෙක් කට නැරුවත් මේ ස්වාමීනි මම එහෙම කරලා නැහැ කියෝ පැවිදි ජීවිතේට. එහෙනම් අඟුලි මාල ඉස්ස පුළුවන් කියෝ ඔබ සත්‍යයක් ක්‍රියා කරන්න. ඒ අඟුලි මාල හාමුදුරුවෝ පැවිදි වෙලා මම පැවිදි වෙච්ච දවසින් මට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්ච දවසින් මම පුංචි සතෙක්වත් නැරුවේ නෑ මේක සත්‍යයි කියලා කරපු සත්‍යයක් ක්‍රියාව මේ කල්පයේ පවතින සාක් බලවත් වෙනවා. ඒ අඟුලි මාල පිළිපී ආශිර්වාදෙ අදටත් අපි ලබනවා. එහෙමනම් පින්වත්නි ඔබට පුළුවන් යම් දවසක ඔබේ ජීවිතයේ ධර්මයේ තුන හදාගන්න පුළුවන්. ඔබ පින්පව් අහගෙන දැනගෙන පින්පව් ගැන විශ්වාසයක් ඇතිකරගෙන කර්ම කර්මඵල ගැන දැනුමක් ලැබීමක් විශ්වාසයක් ඇතිකරගෙන හොඳ නර්ථ ගැන දැනගෙන අන්න ඔබට ජීවිතේ පටන් ගන්න තැනක් තියෙනවා. ඒ තමයි මේ ආරම්භයක් එක්ක ජීවිතේ අලුතෙන් සැලසුම් පටන් ගන්න. මේ අවුරුදු පිනෙන් ජීවිතේ පුරෝගේ සුමුරුවන්ගේ ආශිර්වාදෙ ලබන සර්වඥ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදෙ ලබන අලුත් අවුරුද්ද තුළ ජීවිතේ සැලසුම් කරගන්න මම සද්ධාවෙන් දියුණුව කරා යනවා. මම සීලයෙන් දියුණුව කරා යනවා. මම දහම් දැනුමින් දියුණුව කරා යනවා. මම ත්‍යාග සම්පත්තියෙන් ප්‍රඥාවෙන් ජීවිතේ දියුණුව කරගන්න. එහෙමනම් ඔබ හැම දිනාටම සද්ධා සීල සුභ ත්‍යාග ප්‍රඥා දියුණුව කරගෙන ඔබට නිවන් මගේම ගුණ ධර්ම අප්‍රමාදී පුරා ගන්න. ඒ විතරක් නෙමෙයි ඔබේ ලෞකික දියුණුව ලෝකෝත්තර දියුණුව කියන මේ දියුණුවන් කලකාගෙන මෙලොව පරලොව ජය ගන්න නව වසරක් බවටම සුබ හැම දිනාටම මේ නව වසර පත් වේවා කියලා අපි හදවතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් සුබදී අද මේ ධර්ම දේශනාවේ ධර්ම කතාවේ ඔබ රැස් කරගත්ත සියලු පිනාපි සියලු දෙවියන් සම්මාන කරන දෙවියෝ මේකින් දැක්වලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ විරියස්ස ඉතුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සතර දුකින් අතුමි දේවා කියලා සාදු කියලා දෙවියන් පින් අනුමෝදන් කරමු. ඒ වගේ විශේෂයෙන් අපි පින් අනුමෝදන් කරනවා අපි දන්නවනේ ශ්‍රාවකයෝ ඔබ හැම දෙනාම අපේ මනහන සැනහැවතුන් පසුගිය අත්විඳා
අප්‍රේල් මාසයේ 7 වෙනි දරුවන්ගේ මහා සෑතුලි භූමිය මත ඒ සිදු කරපු මහා සෑ මහා සිංසන ලක්ෂ සංඛ්‍යාත ඇදහැවතු සිදු සිදු අතින් සැරසියා මේ ලෝකයේ වැඩිපුරම 13 වහන්සේලා වැඩ ඉන්න පූජනීයම අනුරාධපුර වර්ණලි මහා සෑතුලි භූමිය සිදු කරපු මේ සිංකමට සහයෝගය ලබා දුන් සම්බන්ධ වෙච්ච මල් අරගෙන ආපු සිංකමට උපකාර කරපු හැම දෙනාටම ඒ වගේම gedare ඉඳන් හරි ධර්මයේ ශ්‍රවණය කරමින් හදවතින් සාධාරණ දින සතුටින් ඉතුඹ හැම දෙනාටම මේ පින්කම සඳහා අතීත දීපු සංවිධාන කටයුතු වලට මේ සමහත් වෙච්ච මේ සායතනී සියලු දෙනාටම ඔබ හැම දෙනාටම මේ වර්ණලි මහා සෑ සිංකමෙන් දැක්කරගත්තු පින අපි නැවත නැවතත් ඔබට ආශිර්වාද කරමින් අනුමෝදන් කරනවා ඔබ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ඔබ හැම දිනාටම නිවන් අවබෝධයේ පිරිසම මේ මහා සෑ වන්දනාවේ රැස් කරගත්තු පිනක් පාරමිතාවක්ම වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරමු. ඒ වගේම අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගෙන හිටපු ස්වාමී දේවිකාරණෝත් මහත්මිය සරත් කුමාර දන්දුනි මහත්මයා මේ පින්තුගේ අරමුණු තමයි මීට වසර 27 පෙර පරලෝක සැපත් වූ ආර් විජේ සිරි රණව සාදරණීය පියාණන් සිරිපත් කළ පින් අනුමෝදන් කිරීම මීට වසර 22කට පෙර පරලෝක සැපත් වූ විලියම් දන්දුන් පියතුමාට සිරිපත් කළ පින් අනුමෝදන් කිරීම සිය පරණුගිය සියලු සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම එහෙමනම් ඒ පවුලේ නියගිය සියලු ඥාතීන් සාදුකාර දිදීමේ පින් අනුමෝදන් දෙත්වා ඒ අයගේ පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහ වහා සතර දුකින් අසමිදේවා කියන සාදු ඥාතීන්ට පින් දෙන්න ඒ වගේම සුජීවතු සිටින මෑණියන් දෙපළටත් පවුලේ සහෝදර සහෝදරියන් දුරු දරුවෝ හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නිය පිරිවන්ගේ ආශිර්වාද රැකවරණ සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනේ දේවිකා රණවක මහත්මිය සරත් කුමාර දන්දුන මහත්මයා සිදු පින්තුන්ගේ ආරමුණු අතර සඳහන් වෙනවා. එහෙමනම් සීත්‍රයන් වහන්සේගත් ඒ වගේම බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලු දෙනාටම සකජාති විනෙන් ජීවිත රණවිරුවන්ට පින් දීමත් සුජීවත් වෙන්න හැම දිනාටම ආබාධිත රණවිරුවන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමත් ආරමුණු අතර සඳහන් කරනවා. එහෙමනම් ඔබ හැම දිනාමත් මෙත්තාරිමන් මේ හැම දිනාමත් ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා හැම දිනාට මුතුන් ධර්ම අවබෝධයෙන් ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාකාසත්තාති බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාති බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තාති බුම්මත්තා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සංසදා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.